අයිබෝවන් ගැමිසිරිකද YouTube නාලිකාවට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ඔයාලට අලුත් වීඩියෝයක් අරගෙන ආවා. කාන්තාවන් පීඩාවට පත්ව තිබෙන යටිපතුල් බැලීම සඳහා නිවසේදී කරගත හැකි සරල සත්කාර කිහිපයක් කියලා දෙන්න. ඔයාලා මගේ වීඩියෝකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මම subscribe කරලා bell icon එක click කරලා ඕල් කියන බටන් එකත් press කරන්න අමතක කරන්න එපා. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්නේ. එතකොට ඔයාලට ඉක්මනට මගේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කකුල් පැලීමේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති කකුල් පැලීමට උෂ්ණාධික ආහාර ගැනීම, මානසික ආතතිය, තරබාරුව, අපිරිසිදුකම, පෝෂණ උනතාවය, විවිධ සැර බෙහෙත් වර්ග ගැනීම ආදී විවිධ හේතු ගොඩාක් තියෙනවා අපේ කකුල් පැලීමට ප්‍රධාන හේතු. ඉතින් මම අද මගේ නාලිකාවෙන් ඔයාලට gedara දීම සරල අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ ස්ක්‍රබ් එකක් සහ පැක් එකක් කියලා දෙන්නේ. ඉතින් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය. මට මේකට අවශ්‍ය වෙනවා ලුණු කුඩු සහ ඔලිව් ඔයිල්. මේකම ලුණු කුඩු හැඳයි ඔලිව් තෙල් හැඳයි මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන ඉවරලා පිරිසිදු කරගත දෙපා මත තමයි මම මේක කරන්නේ. අද නම් මම මගේ කකුල් දෙක කරලා පෙන්නන්නේ නැහැ. මම අතේ ගාලා තමයි පෙන්නන්නේ. පිරිසිදු කරගත්ත කකුලක මෙන්න මේ ආකාරයෙන් හොඳින් රවුමට රවුමට මසාජ් කවාකාරව මසාජ් කරන්නේ. මසාජ් කරලා ඉවරලා විනාඩි 15ක් විතර තියලා තමයි සාමාන්‍ය මදුණු සුමතනේ සෝදාගන්නේ. සෝදාගෙන ඉවර වෙලා සාමාන්‍යයෙන් විනාඩි 2-3ක් තියලා ඉවර වෙලා අනිවාර්යෙන් මේ පැක් එක දාන්න මතක තියාගන්න. ඊට පස්සේ මේකට මට අවශ්‍ය වෙන්නේ ගෙදර තියෙන අමුද්‍රව්‍යමය කෙසෙල් ගෙඩි මීපැණි සහ දෙහි අවශ්‍ය වෙනවා. කෙසෙල් ගෙඩි දෙකක් හොඳින් චොප් කරගන්න. චොප් කරගෙන ඉවරලා මීපැණි හැන්දකුයි දෙහි ඉස්ම හැන්දකුයි දාගන්න. දාගෙන ඉවරලා මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මිශ්‍ර කරගෙන අර පිරිසිදු කරගත්ත දෙපා මත තමයි මේකත් අමරගන්නේ. මේකත් මම ඔයාලට කකුල් දෙකේ ගාලා පෙන්වන්නේ නැහැ, අතේ ගාලා තමයි පෙන්වන්නේ. මේ පැක් එකක් ගාලා විනාඩි 30ක් විතර තියලා ඉවරලා සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉඳ සෝදලා ඉවරලා සාමාන්‍ය පිරිසිදු ටවලයක් අරගෙන හොඳට තෙත මාත්තු කරලා අනිවාර්යෙන් මොයිස්චරයිසර් එකක් ගන්න මතක තියාගන්න. මම දැන් ඔයාලට තවත් එකක් රාත්‍රියේදී කරන්න කියලා දෙනවා. වැස්ලින් ජෙල් එක අරගෙන ඒක රාත්‍රියේදී තමයි නිින්දට පෙර කරන්න ඕනේ. කරලා ඉවරලා හොඳට කකුල් දෙකේ මසාජ් කරන්න. මසාජ් කරලා විනාඩි 5ක් විතර මසාජ් කරන්න. මසාජ් කරලා ඉවරලා උදේට සාමාන්‍යයෙන් ඔයාලා ගන්න සබන් එකක් හරි බොඩි වොෂ් එකකින් හරි සෝදලා ඉඳ සෝදලා ඉවර අනිවාර්යෙන් මතක තියාගන්න. මොයිස්චරයිසර් එකක් ගන්නත් මතක තියාගන්න. ඉතින් යන්නේ මගේ වීඩියෝ කොහොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාලා දන්න කියන යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් නැවතත් අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.